අදපේ ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකින් බෙදී මේ කැටලු විසඳනාකාරය හතාරමු. ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකින් බෙදීමක්, ඉලක්කම් එකේ සංඛ්‍යාවකෙන් බෙදීමකට වඩා අපාසුවන්නේ ඇැයි. අපි ගුණන වගුව පෙළිපඳ මතකෙන් පහසුවෙන් ඉලක්කම් එකේ සංඛ්‍යාවකින් ඉලක්කම් කිහිපේකෙන් යුත් සංඛ්‍යාවක් පෙදවා. නමුත් මෙහිති අපිට ගුණනවගුවක් භාවිත නුකර ඉ ඉලක්කම් කිහිපේකෙන් යුත් සංඛ්‍යාවක් බෙදන්න වෙනවා. අපි ගැටළුවකින් ආරම්භ කරමු අපි සරල ගැටලුවකින් පටගනිමු. මේක ඉලක්කම් දෙකේ සංඛ්‍යාවකින් බෙදීමක් ගුවත්න් සර අපි විසිපහඒවා කීවාරයක් හයතාස් දෙසය පණහට තිබෙනවා දැයි බලමු. මේකෙන් හිතීමට හොඳම විදිහ තමයි ඕ හරි විසි පහේ ඒවා හයට නෑ හය විසිපහට වඩා කුඩයි ඒ නිසා හයට විසි පහේව නැහැ දැන් හැට දෙකට බලමු ඔවු හැට දෙක විසිපහට වඩා විශාලයි. හැට දෙකට විසිපහේව තියෙනවා විසිපහේව හැට දෙකට අපි පොඩ්ඩක් හිතමු විසිපහේව දෙකක් පණහයි එය ට අඩුයි විසි පහේවත් තුනක් හැත්ත පහයි එය හැට දෙකට වඩා විශාලයි. ඒනිසා විසි පහේවා හැට දෙකට දෙකයි. අපි දන්නවා මෙමගේ ගැනීම යන්ත්‍රිකයි. සමරවිට ඔබට වරදින්න පුළුවන් මෙතන තුනතිබුණුත්න් තුම්වරක් විසි්පහා හැත්ත පහයි. ඒනිසා දෙකට වෙනස් කලා. එලෙසම මෙතන එක යුදන්න පුළුවන් එවිට අඩුකළවිට ඉතිරිය විසිපහට වඩා වැඩි දෙන්න අපි දන්නවා? මෙවැනි අවස්ථාවක එය දෙකට වැඩි කළ යුතු බව ඔබට පැටලන්න පුළුවන් මට උන කළේ මේ අගේ ලබා ගන්න ක්‍රමී කියන්නයි. හරි හැට දෙකට විසි පහේවා දෙකයි දෙවරක් විසිප් පහ දෙවරක් පහ දහයයි දෙවරක් දෙක හතරයි එකතු කිරීම එක පහයි. අපි කොහුමත් විසිපහේවා දෙකක් පහා බව දන්නවා. දැන් අඩුකරමු දෙක අඩුකිරීම බිඳුව දෙකයි හය අඩුකිරීම පහ එකයි දැන් පහ පහලෙට ගෙනේමු. මෙහිත් ක්‍රමය ඉලක්කම් එකේ සංඛ්‍යාවකින් බෙදෙනවා වගේ මයි විසි පහේ ඒවා එක සිය විසි පහට. ම මෙහෙම හිතනවා. විසි පහේවා හතරක් සියයැයි. තව විසිප්පහක් තියෙනවා එක සිය විසි පහට මට හිතන්න පුළුවන් හයක් කියා. එවිට එක සිය විසි පහට වඩා වැඩි. ඒනිසා හයවිය නොහැකි. එක සිය විසි පහට විසි පහේවා පහයි. අපි ගුණකරමු. පස්වරක් පහ විසිප් පහයි. පස්වරක් දෙක දහයයි. එකතු කිරීම දෙක දොළහයි. හරියටම සමානයි. එකසිය විසි පහින් එකසිය විසි් පහක් අඩුකලාම බින්දුවයි. දැන් මේ බින්දුව පහළට ගෙනමු. බින්දුවට විසිපහේවා බිින්දුවයි. බිින්දුවවරක් විසිපහා බින්දුවයි. ඉතිරි බින්දුවයි. හයදහස් දෙසය පණහට විසි පහේවා හරියටම දෙසිය පණහයි. අපි තවගැටලුවක් විසඳමු අපිහිතමු අපිට පහළවේවා දෙදහස් දෙසය හැටපහට කීවාරයක්තකයා බැලීමට අවශ්‍යයි කියලා අපි පෙර කළ ක්‍රියා පිළිවලමයි. පහළවේවා දෙකට නැහැ. එනිසා පහළවේවා විසි දෙකට ඕ එකයි මෙහිදී එක මෙම දෙකට කෙලින්ලියන්න සැලකිලිමත්ව යුතුයි. මෙතන නොවෙයි පහළුවේ ඒවා විසි දෙකට එකයි එක්වරක් පහළව පහළවයි විසි දෙකෙන් පහළවක් අඩුකරමු දෙකෙන් පහක් බැහැ අපි ගනේම කරමු එකයි දොළහයි දොලහෙන් පහක් අඩුනාම හතයි විසිතකෙන් පහළවක් අඩුනාාම හතයි හය පහලට ගෙනමු දැන් පහළවේවා හැත්තහයටකීයද අපි පහසු විදිහක් බලමු පහළවේවා දෙකක් තිහයි පහළවේ ඒව හතරක් හැටයි පහළවේවා පහක් හැත්ත පහයි ඉතා සන්නයි. හැත්තහයට පහළුුවේවා පහයි. පස්වරක් පහ විසි් පහයි. පස්වරක් එක පහයි එකතු කිරීම දෙක හතයි. දැන් අඩුකරමු හැත්තෑහයිෙන් හැත්ත පහක් අඩුකලාම එකයි මේ පහා. පහට ගනමු පහලවට පහලවේ ඒවා හරියට මේ එකයි එක් වරක් පහලව පහලවයි. අඩුකලාමි ඉතිරිය බින්දුවයි. හරි පහලවේ ඒවා දෙදහස් දෙෙසය හැට පහට හරියටම එකසිිය පනස් එකයි. අප මෙිතන තනීලක්ක මේ සංඛ්‍යාවකින් බෙදනවාට වඩා අමාරු ඇයි තෙයි පලමු. අපි ඉලක්කම් දෙකේ ගුණනවගුව දන්නේ නැහැ. ඒනිසා යම් අනුමාන කිරීමක් කරන්න වෙනවා. එහෙමනැත්නම් අගයන් යොදයොදා පලන්න වෙනවා. ඔබ පළමුුවරට බර දෙන්න පුළුවන්. අපි තවඋතාහරණයක් බලමු අපි හම්ඹුංක්‍යාවක් ගනිමු. එවිට බෙදමින් පසු ඉතිරි ලැබෙන්ෙන පුළුවන්. අපි බලමු හැටටහතේ ඒවා පන්දස් නවසේ හැත්තාටට කීයද කියලා. අපිට මෙතනදී අනුමාන කරන්න වෙනවා. පහට හැටහතේ ඒවා නැහැ පනස්නමයට නෑ එහිනම් ු හතට හැටහතේ ඒවා පන්සිය අනු හතට. හැටහත ආසන්නලෙස හැත්තෑවයි. පන්සියානු හත ආසන්නලෙස හයසීයයි. හැත්තේවරක් නමය හයසිය තිහයි. හත්තොරක් නමය හැටතුනක් නිසා. මම අනුමානයක් කරන්නම් හැටහතේවා අටයි කියලා. වරදින්න පුළුවන් අටවරක් හත පනස් හයයි. අටවරක් හය හතලිස් අටයි. එකතුකිරීම පහ පනස්තුනයි. හත අඩුකිරීම හය එකයි. නමය. අඩු කිරීම තුන හයයි හැට එකයි හොඳයි. මම හරි මෙම සංඛ්‍යාව හැටහතට වඩා විශාල වනානම් මම වැරදිී. අට පහලට ගනේමු මෙතන ආසන්නවශශයෙන් හැත්තෑවයි. මෙතන ආසන්න වශයෙන් හය සියති හයි. එනිසා නවවරක් වෙන්න පුළුවන්. අපි බලමු නවවරක්ද කියලා නවවරක් හත හැට තුනයි නවවරක් හය පනසතරයි එකතු කිරීම හය හැටයි හොඳයි අඩුකරමු අට අඩුකිරීම තුන පහයි එක අඩුකිරීම බිදුව එකයි ඉතිරිය පහළවයි. එය හැටහතට වඩා කුඩයි. මම දැන් දශම කතා කරන්න නැහැ. එය ඉතිරිය හැටියට තියමු. හැටහතේවා පන්දහස් නම සය හැත්තාටට අසු නමයයි. ඉතිරි පහලවයි. මම විශ්වාස කරනවා ඔබ. දැන් මියාකාරේ, තවත් කැටළු විසිඳීමට සූතානම් ඇති කියලා.